සම්මා සම්බුධසරණයි. ඔතු වූ නිවන් මාර්ගය අවබෝධ කර ගැනීම සඳහාාවන මූලික දහම කරනු නිසේ ලෙස ගලපා ගනිමින් ඒවා ප්‍රායෝගික ජීවිතය තුළ යථාර්ථයක් බවට පත්කරගන්නේ කෙසේද යන කාරණාව නිවන් මගේ ධර්මාන ශාසනාව තුලින් පැහැදිලි කිරීම අපගේ නායක ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලබනවා. එසේ නම් සොපින්වතුනි අදවස්සේද නිවන් මග ධර්මාණු ශාසනාව ආරම්භ කිරීම සඳහා වැඩමා වදාල අපගේ කෞුරෝණිය නායක ස්වාමීන් වහන්සේ පළමුකොට පාත නමස්කාරපූර්වකව පිළි කනිමෝ. සාදු සාතුසාතු අදදින නිවන්මග ධර්මාණු ශාසනාව සඳහා කල්්‍යාන මිත්‍ර දායකත්වය පශයෙන් සඳහන් කරතිබෙන්නේ මොරටුව රවතාාවත්ත පදදිංචි සුසිලා ප්‍රනාාන්දු මහත්මිය චාමර අසංකපුතාලා චාමිනි චමින්දී දුවලා සහ අයන්සා අධිනි මිනිබිරියන් විසින් යනුවෙන් සඳහන් කර තිබෙනවා. එසේ නම් සොප්ින් වතුි අදවස්ේදී නිවල් මග ධර්මාණන ශාසනාව සඳහා වැඩමා වදාළ අපගේ ගෞරුවණිය නායක ස්වාමීන් වහන්සේට අප ඉතාමත් නමස්කාරපූර්වකව ආරාධනා කර සිටිමෝ. අප ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාධූ සාතුූ සාතුූ. ධර්මශ්‍රෙන්ට ප්‍රමින් තිසරණ සහිත පංජසීරය සමාදන් වෙන්නට නමස්කාරයක අනතුනතාව. නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්. නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස්. බුදhang saරangaczahamමි බදhang saරangaczaමි දම්ම saරangaczahamමි දම්ම saranangaczaමි සgang saranangacaham සgang saranangaczaමි දති අphiි බදhang saරangaczahamමේ Dutiyampi buddang sarranangga camami Dutiyampi daang sararanangga cahami Dutiyampi daang sararanangga Camami Dutiyampi sanggang sarangga caham Duti hammpi sanggang sarangga camami tayampi buddang sarenangga cahamami Tayampi buddang sarenangga camami tayampi daang sararanangga hamami <Sanangachami> Ta <tati> ammpi damang saranaanggacai Ta <tati> ammpi sanggang saranaangacaami Ta <tati> ammpi sanggang saranaanggacaami saranaga menang sampunang ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්කාපදං සමාධයාමේ පානාධිපාතා වේරමණී සික්කාපදන් සමාධයාමී අදින්නාදාානාවේරමනී සික්කහාපදන් සමාධයාමේ අදිින්නාදාානා වේර්මණී සික්කාපදන් සමාධයාමී කාමේ සුමිච්චාචාරාවේරමනී සික්කහාපදං සමාධයාමේ කාමේ සුමිච්චාචාරාවේර්මණී සික්ඛපදන් සමාධියයා උසාවාදාවේරමණී සික්කහපදන් සමාධයාමේ උසාවාාධාවේරමණී සික්කාපදන් සමාධයාමී සුරාමේරය මජපමා දට්ඨානාවේර්මණී සික්කහාපදන් සමාධයාමේ සුරාමේරය මජපමාදට්ඨානාවේරමණී සික්කාපදන් සමාධයාමී සරණන සද්ධෙන් පංචසිීලං දම්මංසාතුකං සුරක් හිතං කත්වා පමාදන සම්පාදී තබ්බන් ආමබන්තේ සමන්තා චක්කවාලි සුුවත්‍රාගච්චන්තුදීවතා සද්දම්මං මනිරාජස සුනන්තු සග මොකදං දම්මසවන කාලු වැන් පදන්තා දම්මස්සවන කාලු වැන් පදන්තා දම්ම සවන කාලු වැයන් පදංතා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. නමු තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒකායනු අයං භික්කරී මක්්ගූ සත්තානං විසුද්ධියයා සෝකපරිද්ධවානං සමතික්කමාය දුක්කදූම නස්සානං අත්තකමාය ඥායස් අධිගමාය නිර්්බානස්ස සච්චි කිරියයාාය ශදිදං චත්තාරු සතිපට්ටාන. සදධාබද්ධ සම්පන්න පින්ත්න්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ඩ යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය ඉතා නිවැරදිව සකස් කරගත යුතුව තියෙනවා මේ ජීවිත සකස් කරගන්නට සසර ජීවිතය සුවපත් කරගන්නට අපි අනිවාරයෙන්ම කළ යුතුදේ කරමින් නොකළ යුතුදේ නොකරමින් තමයි ජීවිතය අරගෙනයන්ට ඕන ලෞකික ජීවිතයත් ලෞකික නෝන අපි වැනි පැවිදි ජීවිත ගත කරන අයත් කළ යුතු දේ කරන්නට ඕන නොකළ යුතුදේ නොකර හිදින්නට ඕනේ උතුම් ධර්මය තමන්ගේ ජීවිතය තුළින් අදකිඉන්නට නම් එහෙනම් අපි හැම වෙලාවකම වගේ හැම නිමේෂයකම උත්සාහ කරන්න් ඕන ඒ විදිර ජීවත්තෙන්ට නමුත් එහෙම ීවත්තෙන්ට පුලුවන්කමක් නෑ. නොකළ යුතුදේ කෙරෙන කළ යුතුදේ නෙකෙරෙන තත්වයකින් පීඩාවට පත්වෙමින් තමන්ගේ ජීවිතය ගත කරන ස්වභාවය අපි දකිනෝ. එන්න ඒ ස්වභාවය නිසා හුගවක් දෙනෙක් අපා ගත වෙන අවසානයේදී ඉති ඒවිතරන්නේ මේ ජීවිතේ දමත් සමහර වෙලාවට ලොකු පීඩාවන් වලට පත්වෙනෝ. මේ ජීවිතේදිත් අතිවිශාල පීඩාවන් වොට පත්වෙනවා ඒවගේම සසර ජීවිතේත් සුවපත්පාව නැති කරගන්නවා ඇති මේවා අපි හොදිින් තේරුම් ගණ්ඩෝන කරුණු මෙවැනිී අභාග්‍ය සම්පන්න ඉරනම් ලැබෙන අය ඒ ලබාගන්නේ තමන්ගේ අවශ්‍ය කරන ප්‍රතිපදාව නිවැරදිව පුරුදු පුහුණු නැකිරීම නිසා ඊය දවස අපි හරීම වටින කාරණාවක්න පිනන්ද අයට කියල දුන්න ඒ තමයි මේ මනසිකාරය කියන එක ඇති කරගන්න ආකාරය පිළිබඳව ඉතින් ආය මතකතියයාගන්ට දැඟෙති වාහනයක් දකිනුකොට මතක් වෙන්ඩෝ නේ එහෙම එක කරගතනම් බොහම හොඳයි කියලාමට හිතෙන දවසකට එකැරයක් කරමේ වාහන කතාව මතක් කරනවා න වාහනය අදග නොකට මතක්වේ වී ඒ මනුස්ස්‍යයා ඒ වාහනය අරගෙන යන්නේ වාහනයක් පදවාගෙන අනතුරක් නොකරගෙන. බොහෝ අනතුරු විය හැකිව තිය වාහනය වේගේ වැඩිකරගෙන යනවානේ. එතකොට එහෙම ඒ අනතුරු ඔක්කොම වලක්වාගෙන වාහනය මෙහේවාගෙන යන්නේ එයාගේ මනසේ තියන ඒ වාහනය එලවීම සඳහා එන සං්ඥාවල් හේතුකොටගෙන ඒගවත්ව එන සංඥාවල් ඒතරේ ඒ කරන ගම කාතෙ හරි කතාකරත් ය චුට්ට කහක බල ගතියෙකු තිය වලාවගට. ඉතින් අන්න එහම ඒ තැනැත්තා ඒදේ සිද්ධ කරනවා වගේ මටත් සසර ජීවිතය සූපත් කරගන්නට අවශ්‍ය කරන මාර්ගයේ ගමන් කරන්නෝන සසරජීවිත අර මනුස්්‍යයාර කිසි කරදරයක් නැතුවර මහ මාර්ගය ගමන් කරනඕන. එතකොට ආර්ෂ්ඨයක මාර්ගයේ මම ගමන් කළ යුතුයි කියන අදහස නිබාධව හිත අපස්සට අදින බලවේග දෙ පැත්තට අදින බලවේග, විනාස කරන බලවේග කිසිදේකර ඉඩ දෙන්නේ නැතුව මේ උතුම් මාර්ගයේ ගමන් කළ යුතුතිය වය මාර්ගය වර්ධනය කළ යුතුතියෙනවා. මානසික ගමන. ඒක තුළ ඉදිරියට යනකොට ඒකන්නේ කුසලයන් වර්ධනය කරගෙන 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 ඉදිරියට යන මේ මාර්ගයේ අකුසලයන්නන්නට තිය ඉඩකට ඇහෙරගෙන ඇහිරරිගෙන ගහිල්ලා අවසායේදී අකුසලයන් සියල්ලම කැපිලා යනවා නැවත කිසිම ආකාරයකින් අකුසලයක් ඉස්මතු වෙලා එන්නේ නැති තත්වයකට පත් වෙලා. කිසිීමම ආකාරයකින් අකුසලයක්කොට ආය ඉඩක් නෑ. අදාවත් නැගෙන්ඩ අන්න එවැනිී යුතුම් තත්ත්කට තමන්ගේ ජීවිත පත්කරගන්නට හැකියාවක් තියෙනවා යම්කිසි කෙනෙකු ඉතාම ඉහල තත්වයකින් තමන්ගේ මානසිකත්තය හදාගන්නට පුළුවන්කමක් තියෙනවා කිය එක හැකියාවක් තියෙනවා කියන එක අපි මතකතයාගණඩ වනෙති ඒකට තමයි බොෝදේවල් කතා කරේ දැම් මේ සත්්‍රාය සම්පජානය තුළ ගත කරන ගත කරන හැම නිමේසයක්ම. හැම නිමේශයක්ම බ්‍රහ්මචරිියාවට සත්ප්‍රාය වෙන විදිරනැත් නිවන් දකින්ට හේතුවෙන දිී ගත කරන්න නං වෙන කිසිම ක්‍රමවේදයක් නැත Rයස්ටෑක් මාර්ය හැරට මේක පුහුණ කරගන්නෙක ොහොදති කෙනෙ එකක ගැන. අපි ආරම්බයේදීම ධර්ම දේශනා මාලා ආරම්භේදීමත් කතා කරම් නත් නැවතත් මදක් කරන්නට ඕනේ ඒ අත්‍යවශ්‍ය කාරණාවක් නිසාවෙන් එහහින්ද තවටිකක් මතක් කරගමු කොහොමද මේ ද සිද්ධ කරන්නේ කියලා ඉන්න ගමන් පොඩි පර්ේෂණයක් ආරම්භ කරන්න තමන්ට දුක් ඇතිව වෙන ස්ථාටි ගණඩව සියලු දුක්තිවන යපදන්වන්නේ ජාති ජාාව ආධ මරණ සෝක බර දෙදව දුක්කදු වාධී වසෙන් තියෙන්න වූ නොඒ කුත් දුක්තියන මෙයකොට හේතු තියෙන සහාාව හරිද නොයකුත් ආකාරයේ මේ තන්හාාව ඇතිවෙන්ද හේතුවෙන කාරණාවන් ආසන්න කාරණාවන් තියෙන නො ප්‍රධාන කාරණ අතරතියනෙන අවිද්‍යාව පංචුපාදාන ස්කන්ධය පිළිබඳව නොදන්නාකම නිසාවෙෙන් තමයි ඔය තන්හාාවඋපදින්නේ. අවිද්‍යාව දුරුවෙනකොට තන්හාාවකට තුරුවෙන්ට තැනක්ක එන්නේ න ඉති කොයි විදිහගින් හරි තමන්ට බෞතිකව මේ ඕලාරිකව දැනෙන ප්‍රශ්න තියන. න්න ඒ ප්‍රශ්න උදාහරණයක් ගත්තොත්තිහෙම අපිහිතමකු කවුරහරි බැන්න එකක්. නැත්තං කාගහරි නොමනා ක්‍රියාවක් රි කාගහරි නොමනා ක්‍රියාවක් එතකුට මේවා නිසා ඒන්නේ කෙනෙක් වැරද්දක් කරලා මට ඒක සහරිටයා කරන හොරකමක්ඩ පුළුවන් ප්‍රාණගාතියක්න්න පුළුවන් හොකමොකට අධරයක් ෙන්ට පුළුවන් පරිුවාචනයක්ෙන්න්නඩ පුළුවන් මේ හැම එකටම තියෙනවා පලවනිියෙන්ම ඒදේ තදාංග විදිහට අයිංකරගණ්ඩ අවශ්‍ය කරන කුසලතාවයක් වර්ධනය කර ගන්නඩ පුළුවන්කම තියෙන තමන්ගේ මනසේ එක මේ අනුව හදන්ඩයාමක් එහෙමනන්නවෙමේ වැඩේ පටන්ගන්නකොටම මතකතියා ග්ඩුනු මේ අනුන්ගේ මොන වගේ දත්වයන් තිබුණන මෙචරයි හිතන්ඩුව වනද කොච්චර හටගගේ මානසිකත්ත්‍යයදමී බලන්ඩ. තමන්ගේ අත්කකුල් ඇවිල්ලා කවුල්හරි කෙනෙකු කිසිම වැරද්දක් නැතුව තමන්ගේ අත්කකුල් කපලදාන්්ඩ අවශ්‍ය කරන වැඩපිළි වෙලා මේ කරගෙන යන දැන්ම අත් කපණ්ටහධදන්නේ කුල් කප්ඩාහදන්න අපිතුහා කපනවා කියලා. ඒ වෙලා වෙදි පවා ඒ අත් දෙෙක කකුල් දෙක කපන තැනතා කෙරෙහි. වැරදි හැඟීමක් ඇති නොවෙන විදිහේ මානසිකත්වයක් තරහක් ඇති නොවෙන ආකාරයේ මානසිකත්වයක් අනුකම්පාවක්ම උගධන ආකාරයේ මානසිකත්වයක් සකස්කිරීමක් මේ ධර්මය තුළ තියෙනවා මං මේ පින්නොන්ට ඇගෙන් අහනවා ඒක විශ්වාස කරන්න බැනේද එච්චර එහාටගේ මානසිකත්වයක් එච්චර එහාටගේ දියුණුව ුද්ධ ත්පාද කාලයක සම්මා සම්බුදුපාණන් වහන්සේ වැඩවාසය කරන කාලේ නං ඒ වගේ ක්‍රමවේදයක් තිේන්ට ඇති දැන්නම් ඉතින් ඉහෙමයි මේ ලෝක හොයන්නට නෑ. හිතා ගණ්ඩවත් ද එහෙම කොහොමද හිතක් කදාගන්න කියලා අදහසක් ඇති නේද. නමුත් අපේ පින්නන්තයට මතක් කරන්නට ඕනේ. පින්නත්නේ. අද ඔය ඉන්න මානසිකත්වේ ඉඳලා අද මේ පින්නන්ත අය, රැඳලා ඉන්න මානසිකත්වයක් තියන මොකා හරි මානසිකත්වයක්. දැනට ඉන්න මට්ටමත් තිෙනවනේ. ඒ මට්ට මේ ඉඳලා ඔය අපි කතාකරපු ඕනම තත්ත්වයක් ැටතේ අන්න අය කෙරෙහි වැරදි හැඟීමක් ඇති නොන අතපය කපලදානකොට පවා ඒ කපලදාන කෙනා කෙරෙහි වැරදි හැඟීමක් ඇති නොවන මානසික තත්වයක් ඇතිකර ගැනීමට හැකියාවක් තියෙනවා කියන ව ඒ කරන ක්‍රමේ හැකියාවක් විතරක්නේ ඒ කරන ක්‍රම මෙන්න මෙතනින් මෙහෙම වර්ධනය වෙනවා මෙහමවර්ධනය වෙන මෙහම වෙනවා මෙහමෙන මෙහෙම වෙනවා. මේ විදිහයට වර්ධනය කරගෙන ගහ මෙඩ මේ වගේ මානසිකත්වයක් ආපහම අරවාගේ දෙයක් වෙනවා එතකොට ඔප්පු කරලා පෙන්න්නට පුළුවන් පින්නත්න්නේ ඒ මානසිකත්වය උපදගන ක්‍රමවේදයක් මේ ධර්මයතුර තියෙනවා කිය. පාරණ සහිතව පෙන්නන්ඩ පුළුවන්ක මක්තියෙනවා. එච්චර ඉහල මානසිකත්තකට යන්ඩ තියන පාර නිවැරදිව. අපි දන්නඕේ යම් තැනකට යඩ අපට අවිනිශ්්‍යතක මක්තියන පාරදන්නේ නැත්තා. පාරක් නැද දන්නෙත්නෑ ඇ තැන්ට යන්ඩ කිය අවිනිශ්ිතක මක්තියෙනවා. හැබැයි යම්කිසි වෙලාවක යම්කිසි කෙනෙකුට අදහසක්කාවතුන්, මෙන්න මෙතෙන්ටයි වර්ධනය කරගඩ වුණ කියලා මෙන්න මෙතෙන්ට මේ ක්‍රමේ වර්ධනය කරගන්න මෙන්න කරන ක්‍රම පාර පැහැදිලිනම් යා යුතු පාර පැදිරින විශ්වාසයෙන්ත යන්ඩ පුලුව. ඒ වගේ කිසිීම කිසි ගැටලුවක් නැතුව ඔන්න ඔය කියන තැනට මේ මානසිකත්වය වර්ධනය කරගන්නට හැකියාවක් තිබේ නම් සිම අඩුපාඩුවක්තු යන පාරපේ නවා ඒගැන පෙන්නට පුුව අතපය හතර කපන වෙලා එ පවා කිසිමම කිසි ආකාරයක මානසිකත්වේ තමන්ගේ මානසිකත්වේ වෙනක් ඇති නොවෙන විදිර සහරිට සැර කරන්ටය තිනක ප්ි පාකිල ගැනවේ තමගේ මනස වෙනස් වෙන්න අරෙහා පැත්තගැන එහෙම මානසිකත්වයක් ඇතිකර ගැනීම ක්‍රමවේදයක් මේ ධර්මය තුළ තාමත්තින අපි ටොප්පු කරලා පෙන්න්නට පුරන්ි දිරේද අපියේ බව යම්යම් අවස්ථාව වල දී ඒ අපිස්මතු කරලා පෙන්නන්නම් පෙන්න ලත්තියෙනවන සහරයි දන්නවා කොහම දේ මානසිකත්වය හදාගන්න කියලා ඉතිං එච්චර විශාල ධර්මයක් අපිට තයාගෙන අපි මේ නිකං ඒකේ ලුණු බලබල ඉන්ඩුවනෑ ඒබලදණ්ඩුවනේ ආහාරයකින් ලබාගන්න සාරය ලබාගණ්ඩනගේ ආහාරය වල දණ්ඩ නිකං ඒක රස බලබල යන්තන් චුක්්ටක් දිග ඉන්ඩ නිේතියෙන්න්නේ වගේ මේ ධර්මය වළදණ්ඩෝනේ ධර්මය ඇතින් ඉදන්න නිකන් ධර්මය හගෙන ඉඩනවේ තියෙන්නේ මේ ධර්ම තමන්ග ජීවිතයට එකතු කරගණ්ඩඕන වලදඩ කලකි වේක ඒක හින්දා හැම වෙලාවකම කරන්නේ මේ අර්ේෂ්ටයක් මාර්ගය තමන්ගේ හි පුරදු කර්ඩඕන හින්දා. හරිද පුරදු කරණ්ඩඕන හිද ඔයගේ හැම දුක්ම එනකොට ඒ දුක්කලට ආර්ේෂ්ටයක මාර්ග කොතනද විසඳම් තියන්නේ කියලා හො ගණ්ඩෝේ හැම අංගේකම තියෙනවා කියලා අපි කතා කර හැම අංගේකම තියෙනවා කියෙනක් ගැන කතා කර නමුත් අපි පින්නත් සමහරයවට ප්‍රධානයි දැන් අපි යෙදවසේ මාතෘකා කර ලගත්ත මේ අසුබැහැගීම සුබහැගීමක් තියෙන කෙනෙකුට ඒ ඒක නස්ුබහැගීම ඇතිබිය යුතු තැන සුභැහැගීමක් තියෙනෙනෙට ආර්ස්ටහගමාර්ගේ අංග අටම ප්‍රතිප්‍රහාර එල්ල කරන ඒකට කියරමක් කිව්වනේ නමුත් සම්මා සතිය තුළ තියෙන කායානු පස්සනාව තියෙන අසුභ හැඟීම රිජුවම ප්‍රතිඵල ලාබී දෙයක්. එවගේ වේදනානු පස්සනාව කියන එක රාගාදී කෙලෙස්ථාර්මෝලට රිජ්ජුවම ප්‍රහාර එල්ල කරන වැඩ පිළියලක් එෙතන තියෙනවා මොකද මේ ඇතිවන සැපවේදනාවේ අනිත්‍ය ස්වභාවයන් අනාත්ම ස්වභාවය හොන්දටට දැනෙනකොට ඒතැනැත්තාට මේ වේදනාව පිළිබඳව සැබෑ අදැකීමක් ලැබෙන. හිතිය අනර්ථකාරී ගතිය පිළිබඳව ඉතාම හොඳට දැනනවා. ඉතින් මේ විදිහට අපි ඔයා ගන්්ඩෝනෑ. හැම වෙලීම තමන්ට දුකක් කෙනකොට තමන්ට කොයි පැත්තකින් හරි දුකක්ෙනකොට පින්නත්න්නේ. ඒ දුකට විසඳුම ආර්යෂ්ටයක මාර්ගයේ ගවේශණය කළ හ මෙන්න මේ ක්‍රමේට අයි මේ ක්‍රමට අක රමංගේක ොඩි පර්ේෂණයක් මන්ගේ පැත්තිේ තියාගන්ඩ කාරණ සහිතෝ හයන්ෝ නිකම් බෑ. මේදුක නැති කරගන්න මොකක්ද කියර. මොකද සියලුම දුක් නැත්ති කරගැනීම සාම්පල ටික නැත්තම් විසඳුම් ටික අර්යෂ්නයක මාර්ගය කියලා උත්තරේකින් අපට හම්බෙලා තියෙනවා. එතකොට එතන අපතම විසදුම් ගබඩාව තිනවා කියලා එම හිතමක දැම්ම මේ තේරන ගදිහට එතන තියන විසදුම් ගබඩාවක් හට දත්ත ගබඩා යන්නේ එකේකේවට කේකේ එකක දත්ත ඕනව වවා ඒ වගේ. දුක් නැති කරන විසදුම් කපඩාව ආර්ස්ටෑයක මාර්ගයේ දැම්මට දුකක්කාපුහාම මං ඉසෙල්ලාම කරන්නේ ඔය එක මටහිතෙන ක්‍රම ඒන ගොඩවෙදකම්තිීනවානේ කවුරර කෙනෙක් මට තරහෙෙන් බැන්නා නං අනි පැත්තට බැන්න හම හරිියනවා කියලා ගොඩවෙදකමත්තින මගෙන එකන්නේ ඒවෙලාවෙ කරන්්ඩ වන දඇතින දරන්ඩ බැනම් යින තින් බැන්නට එක හරිගන්නය කියලා තේරිලා කට මුොකද රේෂ්නයයක්ක මාග මේ කාරනාව නට හරියට හේතුොයාගන්ඩුව. ේතුතම ප්‍රිය වචන කකිර ෙති බවත න්නාව. එනම් මේ තන්හාාව නැති කරන්න අරේෂ්නයක් මාර්ගගේ කොහේද කොතරනද මොනවද තියෙන්නේ කක්තිනවා ේදනානු පස්සනාවේ තවේ එකක්තියනවා සම්මාකම්ම සම්මාවාචා කියනකොඩේ ඇයි පරසාවාචා වරමණී එතොට ඒවගේ හැම පැත්තිෙම ඊළඟට හවලාමට බැන්නනාය කියලා ඇතිවෙන හැගීම ඇතිකරන්න සම්මාධදිි්ිය ඇතිකර ගඩ පුලුවන්ගකම තියෙනවා යටට ඒතැනැත්තාට කෙරෙහි ව්‍යාපාදයක් ඇතිව ච් ය කරීමට දුක් ඇතිලද ේදුක නැතිකරගන්නඩ මට පුළුවන්කම තියනවා අ්‍යපා සංකල්පන ඇතිකර ගැනීම අප හිංසා සංකල්පන ඇතිර ගනීම මේ වගේ බලනකොට හැමංගේකම වගේ මේක කෑල්ල තින සහ ප්‍රධනානංගදවා මේකනමත්තගණඩ වශ්‍ය කරන අන්න ඒ විදිහට මේක විස්ලේෂණය කරලා පරේෂණයක් නෙකරන්නේ මේක විස්ලේෂණය කරලා ආරෂ්ටයක මාර්ගය තුළින් තමන්ට ආපු දුකට හේතුව හොයාගෙන එන්නේ හේතුව නැති කරන ක්‍රමවේද ආයෂටායන්ක මාර්ගය තුලින් ඒ දුකට මෙන්න මේ විදිට ඒ ඒ රෝගෙට මේ මේ බහෙත් ඒ රෝගට මේ මේ බිහෙත්වට්ටෝරුව පාවෙච්චිර පහම රෝගය නැති කරණඩ පුළුවන් රෝග නිධානයක්ත් නැති කරගණඩ පුලුවන් කියිල අන්නෙම ඔයාග්ඩ ෝන කරන ක්‍රමයත් එක්ක. කරන ක්‍රමේ මෙිෙහි කරන ආකාරය.කමටහන නැත්තම් පිළිවෙත. මෙහෙම මෙහම මෙහෙම කරෙන ගියා මේ තත්තට පත්තෙන්ඩ පුලුවන් කියලා විසඳුම සම්පූර්ණයම මනසට ගලාගෙනන විදිහට තමන් ඒක හොඳදර හොයාගඩ නාර්ේෂ්ටයයක්ක් මාර්ග ගවශණය කළලා ඒක ප්‍රායෝගික ඒක ඉතා ප්‍රායෝගික වැඩපිළිවෙලාක් ඇත්තරම ගෙදර වැඩදිනවන්නේ පාසල් යන කාලේ හෝවක්තින් අන්නේ වගේ. අපිට මේ ධර්මය අවබෝධ කරන්න ඕන ප්‍රායෝගක යට පිළ මේ හොයා ගන්ඩ බැවෙනකොට අන්න බනාහනකොට හම්බෙනවා පොත් පරිසිීලනය කරන්න එහම අරුණකින් අපේ පින්නත් නිකම් මේ පොත්්ගොඩක් කියෝගෙන ඇත්තටම හොඳයි අවශ්‍ය වෙලාට භාවිතාවට ගණන්න ඕන තැන්ටික තේරෙනවා. නමුත් මේ පරිසීල්නය කරන්නකට හොයන්ඩ පුළුවන් අපිට අරමුණකට හොයන්ට පුළුවන්න කරුණු එ හා සාගරේ වගේ තියෙන සියලුම ධර්මස්කන්දී තැතැන්ගලින් තමට අශ්‍ය කරන කරනුටික පොවිදර එකතු කරලා ගණ්ඩ පුලුවන්නම් ඒක භාවිතා කරල එක දවසක මේ දුක නැතිකරගත්තොත් තමන්ට අපපු දුකක්න අඩුකරගණ්ඩ තුනීකර ගණ්ඩ මේ ධර්මය භාවිතා කරලා හැකියාවක් ලැබුණා නම් හරිද හැකියාවක් ලැබනා නම් ඊළඟ වටයේදී ඉට වැඩිය ලේසි වෙනවා අන්න මනිසිකාර හැෙන හැටි ඟ සැේදීතේ අකුසල මහිටත් ැි ේසි වෙනවා. රේසිවෙන්න තමන්ගේ මනසදැන්ගට පුරදු ලා වෙතරන් වෙයි අවශ්‍ය කරන කරුණේ මනස තල්ලු කර කර තල්ලු කරර අපිට ලබා දෙන හින්ද. හරි ඉතින් ඔය විදිහට අපි උපරිමයක්ොට අපේ ජීවිතය සාර්ථ කරගන්න වැඩපිළි වෙල අර්ගෙනයන්ඩ. හරි උපරමයක් කොට අර්ගෙනයන්ට එතකොට අපිට ඉතාමත්ම ලස්සන ඉතාමත්ම සුන්දර මානසිකාරයක් සකස් වෙනවා හැම වෙලේම ඇයිඒකට සුන්දර ලස්සනකි රකිව්වේ ඒ විසඳුම් ස්තීර විසඳුම්. ඒවා සාමාන්‍ය ලෝකයේ මිනිස්සු පෘ්‍රජ්ාන මිනිස්සුන්ඉතිම් භාවිතා කරන ක්‍රමවේදනෙවෙේ තමන් මේ ප්‍ර්න විසඳගන්ඩ පාවිච්චි කරන්නේ. ඒවා ආස්්චර්යයි. ඇයි ආස්්චර්යකි ල කියන්නේ. පුද්ම විදිහට දුක් නැති කරන. තද අංග ප්‍රහාණය විශ්කම්බන ප්‍රහාණයම අශචර්යයි. පුදුමයි. අන්නයටත් පුදුමයි තමන්ට පුදදුම පවරුසයක් ලබෙන මුක තමන්ගේ ප්‍රශ්නික නයම තමන්ගේ පැත්තෙෙන් විස දෙෙන්නේ. අනුන්ගේ පැත්තෙනෙවේ. තමන්ගේ ගැටලු ටික තමන්ගේ පැත්තෙන් විසඳනවා. හැම්ම දේකටම විසඳමක් තියනවා අසරනකමක් නෑ. මං අසරණ වෙලා නෑ එට අසරනකම දැනෙන පිවත්න්නේ විසඳුම් නැතිවෙනකොට. බොහ ප්‍රශන ඇති වෙලාේ ප්‍රශ්නවලට විසඳුම් නැතිවෙනකොට හරයට අසරන කන්දෙනවා. හැබැයි අසර දැනෙන්නේ නැහැ කාටද විසඳුම් තියෙනවනම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සියලු දුක්වලට විසඳම තියවා. එතකොට. සිම කිසි අසරනකමක් තමන්ට දැනෙනන හරි දැනෙන්නේමන එතන තමයි වැදගත්කම එතන තමයි අත්‍යවශ්‍යම කාරණාව. ඉති ඔොතෙන්ට හිත සකස් කරග්ඩ අවශ්‍ය කරන වැඩපිළිය ලරගෙන ඩ. කාටද බය එතකොට ම කතා කරන පුුවන් මරණයක් වනත් තමන් ලඟ ඉන්න අය තමන් ව දාලා ගියානවා කියලා ප්‍රතිඥාදුරන්නත් බයි නෑ ඉතින් ප්‍රශ්නය නෑ හිටියත් මට ප්‍රශ්නයකුත් නෑ හැබැයි ගියා කියලා මට ප්‍රශ්නයකුත් නෑ හැයි ඉතින් ගිහිල විනාසේට මංකඇම තින්න හ නමුත් හිටියට මට ප්‍රශ්නයන්නහරි ගියත්මට ප්‍රශ්නයන ති ඒ ව ලොක පවසයකින්ම ප්‍රශ්නය අධ්‍යා බලන්ඩ පුුව ලො පවර්ෂයක සමාජයේ ඇති වන ගැටඩුවලට මුණ දෙෙන්ඩ පුළුව. තමන්ට ඇති වෙන සියලු පීඩණයන් සම්පූර්ණයෙන්ම නැතිකරගන්නට හැකයාාවක්තියනවා කිසිම පීඩනයක් එන්නේ නෑ පීඩයයන් පීණය හැදෙන කොමද. පීඩනයක් හැදෙන්නේ යම් කිසි තෙරපුමක් එනකොට ඒ තෙරපුමට යටවෙන කෙනට විිසඳමක් නැති වෙන. කෙනෙකොට ඒ දුක් නැති කරගණඩ ක්‍රමයක් නැත්තන් දුකෙන් තෙර පෙනවා අන්න බලන්ඩ සහර වෙලාවට මේ ලෞකිකව විසඳුම් හොනට හෙමව වෙනවා කෙනෙක්ගේ වියෝව මරණය විසඳුමක් නැති ප්‍රශ්නය ඒ මරණයෙන් හින්දා එයාට ඒ තැනැත්තාව දක්කිඉදනය යාගේ වචනා හන්්ඩනය යාගේ ක්‍රාකාරකං යයාගේ උදවපද මුනුවත් ඒවා මතක්වෙන ගානේ තමන්ගේ හිත ගිනි ඇවිලෙනවාවාගේ ඇවිලෙනවා මේ ඇවිලෙන ගින්න නවත්තගණඩ ක්‍රමයයක්ත් තේරෙන්නේ ඇයරෝ දකිින්ට තිබ්බන එයා සුජීවත්ව වාසය කරනවා දක්කනම් තමයි මේ ගින්න නවෙන්නේ හෙම එකක් නෑන ඒකන්ට තමයි අඩන වැලපෙන අඩන්න වැලපෙන්න්නේ අතපපය කැඩ්ල හරි කමන්නේ අනේ හිටියානන්කර හදිජානතතුරෝලින්හ මරුණාම ගවුරහර කෙනෙක් එහෙමරවා ත්පය කැඩල හරි හිටියානං කොච්චර දෙ ද කියලා. නමු හොඳට තේරුම් ගණඩ මතකතියාගන්්ඩ එහෙම වඋුණාවුනති ඒ අතින දුකෙන් අතපෑය කර තුවෙචකටාති . ඔක්කොම තියන්නේ හිත්වල ඒහින්දා කිසිීම විදිහකින් වැලපීමක් සෝකයක් දුකක් නැති විදිහයේ මනසිකාරයක් සකස්කර ගැනීමේ, හැකි ආවක් අපිට තියෙන ධර්මය තුළින් ඔයදිට හරියට පෝෂණය වනු තේකද කලින් හයල තියාග්ඩුන විසදුම් මේ පනිවිඩේ හිතර දීලා තිහිට නු දෙම්ම කියඩන්නේ ඔය මනසිකාරය බලන්ඩ ශරීරයත්ක සංසන්ධනය කරලා ඔය අපි හමදාම කියනත අනිතුධාරණය තමයි මේක ඒවා හරිගයටම තේරුම් අරගෙන කොහොම හරි ඔය සත්්‍රාය සම්පජානය තමන් තුළින් හදාගණඩුන මකතුුධාරණය වෛද්‍යවරයක් ඉගනගන්න කාලේ නැතම් වෛද්‍යවිද්‍යාලට ඇතුළවෙන කාලේ කිසිීම විදහකින් ඒ තැනත්තාට ලෙඩ පිළිබඳව හේතුත්ක් විසඳමත්ෙක් හැඟීම් දැනෙන එහෙ නෑ ඒ මේ ලෙඩ මේ කයි මේ හේතුවයි මේකට බෙහෙත් මේ කයි කියලා එයා දන්නේ නෑ ට තේරෙ ගේ මනසට පනි විෙන්නේ අවුරුදු පාක්තිස්සේ පුරුදුකරාට පස්සේ ඒවා එන්ඩ පටන් ගන්න. ඒ එනවා ඒ මනසිං නැගිල එනවා බලන්ට ඒ හැදලතියෙන් ඒ මනසිකාරය. ඒක විකල්පයමං හැමදාම කියනො පින්වන්තායට මේ වෛද්‍යවරයාට ඒ මනසිකාරය පුරුදු කරට පස්සේ ඒ ලෙඩේ ගැන අහනොකොට කිසිම විදිහකින් ඒ ලෙඩේ ගැන එ හැඟීම නවත්ත ගණ්ඩ බෑ හැ නවත්න් බහේතු තියෙනවන එනවමයි පුදුදු කරා. ඒ වගේ අපේ මනසේ එන සියලුම දුක්වලට හේතුවෙන කාරණාවන්සසා විසඳ මේ වයි කියලලා ඔට ිටික ිටික පුරදු කරනකොට. ආරේස්ටයන්ක මාර්ගයතුින් වන්න බෙහෙත මෙන්න බෙහෙත. මෙන්න රෝගි හැටි මෙන්න රෝගෙට හේතුවෙන දේවල් මෙන්න නැති කිරීම මෙන්න නැති කරන ක්‍රමේ. වෛද්‍යවරය අහෙමනි කායික බෙට්ටිකටතත්ොයා ගන්න මෙන්න රෝගය මෙන්න රෝගයට හේතුවෙලා තියෙනද මෙන්න නැතිකිරන්ට පුළුවන් මෙන්න නැති කරන ක්‍රමි. ඒ වගේම මේ හිත දුක්වෙන හිත දුක්කෙන්ඩ හේතුව මෙන්න මෙන්න නැතිකිරීමන්න ඒ දදුක නැති කරන ක්‍රම ආර්ස්ටාෑන්ක මාර්ගය තුළ මෙන්න මෙතන තිරෙන නිකම් ආර්ෂස්ටාෑගක මාර්ග ල බෑ. කාරණා සහිතව කාරණ සහිතව මෙන්න මෙතන තියෙනවා කියලා. තමන් හොයන්ඩ හොයලා අද්දකින්, වැරදිවැරදි වැරදි වැරදි ඒක අත්දකිඩ වැරදි හැමවාරයම නැත නැවත නැවත නැත නැවත නැවත ලුත් කරගණන්ඩ. ඒ විදියට විසඳ ආර්ේස්ට ෑන්ක් මාර්ගෙන් හොයාගෙන ජීවිත්තෙන්ට පුුවන් මානසිගත්තය තමන්ගේ තුළ ඒ මනසිකාරය සකස්කරගන්ඩ එතකොට හිත අපූ පණිවිඩයක් දේවී ජීවිතය ප්‍රශ්නයනකොට කොහෙෙන්වත් උදව උපකාර නැති ඇතුළෙම් මෙහෙයුමක් ඇතිවඩට පටන්ගනීවි දුක් නැති කරන මෙහෙවුම ඇතුලාන්ත මෙහෙවුමක් තමන්ගේ තුළින් මතුවේදී ඒක තමයි දුක් නැති කරන මෙහෙවුම ඉතින් මේ දේවල් හැම වෙලාවේම ජීවිතයට සකස් කරගණ්ඩෝනේ ජීවිතයට එකතු කරගණ්ඩෝ නෑ ජීවිතය සකස් කරගණ්ඩෝන මේ වගේ මානසි ගත්තයකින් යුක්තව මේ ඒකට අංග අටම හොඳට හදාරණ්ඩෝනේ කරුණුකාරණත් එක්ක එතකොටතින් තමන්ගේ පැත්තට මම කලින් නුත්මදක් කරේ අර අසරණකං කියනේවා දැනෙන් නැති වෙනකොට සරනාගමනයත් සම්පූර්ණ වේවි. පුදදුම විශ්වාසයක් පුදුම ගෞරවයක් පුදුමාකාර හැඟීමක් තෙරුවන කරෙහි ඇතිවවෙන්නට පටන්ගන්නවා ප න්නත්න්නේ එතකොට තමන් ඒ හොයාගන්න ක්‍රමවේදයන් තමන්ටම ආවේනිිකව තමන්ට දැනෙන ඒ ක්‍රමවේදයන් අන්නර මේ භික්ෂන් වහන්සේ භාවිතා කරනවා උන්වහන්සේ හෙම රිජුව ඉන්නේ ඒ ක්‍රමේට කියලා දැනකුට මහා ගෞරවයක් භි‍ෂූන් වහන්ේ ැතිෙන උන්හන්සේ කොහමදහෙම් කෙි ඉන්නේ අනිත් අය වගේනවෙ සැලෙන්නේ නැතිව ඉන්නේ රිජු ප්‍රතිපත්ති අරගෙන යන්නේ ොහොමද අන්න අර උපක්ක්‍රම පාවිච්චි කරලාකිලා දැනකොට ධර්මය ගැන හාස්්‍රද්ධාවක් ඇතිවනවා වගේ පුදතුම හැඟීමක් බුදු හාම් දුරගැ නැවෙනවා. ඉති ඔය විදි තමයි අචල ්‍රද්ධාවට ලංවෙන්නේ. ඔහොම ම ගිහිල තමයි කොයි හරි වෙලාවකාරයෂ්ටයක මාර්ගය ඉපදුනොත්. සෝවාන් මාර්ගය තමන්ගේ පැත්තිෙන් ඉපදුනොත්න්න ින් පස්සේ සක්කා අඇ දිටියා ද කැපිල ගිහාම ශ්‍රද්ධාව කවදාකත් වෙනස්ෙන් නැති ශ්‍රද්ධාව බාට පත්වනවා ඒගටතමයි කියන්න අචල ශ්‍රද්ධාව කියලා එතකොට සීලය කැඩෙන්නේ නැති තත්වට අකණ්ඩව අකණ්ඩ අචිද්ද අස බල අකල්මාස බුජිස්ස වි්ඥප සත් සමාධී සංවත්තනික අදී වසයෙන් තියෙන අකණ්ඩ සීරයක් සමාධයට හේතුවෙන සීරයක්ම රැකෙනවා තම අරය කාන්ත සීලය කලකන්. ඉතිං ඔය විදිහට ජීවිතයේ පුදුමාකාර වෙනසකට භාජනය වෙනවා. ඔය ඒ තත්වයක් ඉතිං ඒ ගැන කරුණ හයාගෙන එකතු කරගෙන. කලින්ම අපි කතාකරු චතු්‍රවාර් සත්‍යය ධර්මයට හදාලව තමඟ ජවිතය හදාගණ්ඩෝනෑ මේ අනුව අපිට ජීවිතය මේ විදියට හදාගත්තා විසේ සයම... වාසික වැඩසටහනකදී තමයි ඊළඟ සම්පජානනයේ ප්‍රකට්ට අත්දැකීම අත්දින්න පුළුවන් වෙන්නේ සාර්ථක සම්පජානය සහ සත්ප්‍රාය සම්පජානය කියන දෙක නිවසේදී තමන්ගේ දෛනික කටයුතුවරදී සහ ලෞකික තමන්ගේ ගෙදරදි කරන භාවනාවල් වරද ට අදාළ වැඩපිළිවෙල හොඳ හදාගත්තහම ඔන්න බලමු අපි ඊළඟ සම්පජානය කළ ැන ගෝචර සම්පජානය කියන එක මොකක්ද ැ දැං මේ කතා කරපු සත් ප්‍රාය සම්පජානයත් අභිකන්තේ පටික්කන්තේ ආලෝකිතය විලෝකිතය සම්විජිතය පසාාර්තය සංගාටි පත්ත චීවරධාරණය කියන ඒ ඉරිය ඔක්කොම ටික තුළ තියෙන් දෝන දැගපි මේ ඒ යත කිය දැන දැනගත්ත දේ පිළිබඳවීයයි ඇතිවවෙලා තිඒ අයාමත කරන්නපා එක තම මේ කතාකර අර මනසිකාරය ඇතිකරගන්නවා කියලා කියන්නේ එතන නුවන කියලා කියන්නේ අර්ෂස්ටයන්ක මාර්ගය භාවිතා කිරීම පිබඳව නුවන සිහිය කියලා කියන්නේ ඒටක විදිර මනසිකාර කරලා මනසිකාර කරලා ඒ සිහිය පහිටවා ගැනීම. ඒයි සති සම්පජඥ කියලා කියන්නේ. සිහි නුවන කියන එක තමයි මේ කියන්නේ. නුවන පිළිබඳව සිහිහියන් වාසය කිරීම ර්ෂස්ටයන්ක මාර්ගය පිළිබඳව නුවන ඇතිකරගෙන ඒ පිළිබඳව සිහියන් වාසය කිරීම තමයි සති සම්පජඥය කියන එක තුළින් අර්ථ ගැන් වෙන්නේ ඒ ඒවා, හොද තේරුම් ගණ්ඩ ඕන මේ තමන්ගේ ක්‍රියාකාරිත්තයට එකතු කරග්ඩ. ඊළඟට ඒ වගේම අපි කුමන හෝ භාවනාවක් වර්ධනය කරනවා. ඇයි අපි භාවනාවක් වර්නය කර එක පැත්තකින් මගේ හිත සන්සුම් කරගණ්ඩ එක පැත්තකින් මගේ හිතේ තියන මේ නොසංසුම්කන් අයින් වෙලා සංසුම් භාවයි වර්ධනය කරගන්නට තවත් පැත්තකින් හිතේ තියෙන්න වූ කෙලෙස් ධර්මයන්, හපාදමන්නට නැවත නොයන තත්තකරති ඉතින් සමත සහ විදර්ශනා භාවනාවන් කියලා කියන්නේ අන්න ඔය කෘ්‍යයන් දෙක සිද්ධ කරන භාවනා ආකාර. ති මේවා වර්ධනය කරන්්ඩ ගිහාම මෙෝ වර්ධනය කරද්දී යම් යම් මානසික හැඟීම් තමයි උපද්ද වන්නේ හරිදි ම්යම් මානසික හැඟීම් ම උපද වන්නේ ක්‍රමාණුකූලව ටිකෙන්ටික ඒ මොකද ඒ හැඟීම් තමන්ගේ පැත්තෙන් ටිකටි ටිටි දියුණු වෙනවා කුසල හැඟීම්. ඉති එහම වර්ධනය කරගෙන ඩ වේගවත් වර්ධනය කට සහ තමන්ගේ තුළින් තමන්ගේ ක්‍රියාකාරිතවයන් අදදකින්නට මනසිං වේදනාවේ සැබෑ ස්වභාවය ඒහිතියන ඇතිවීම ඇැතිව තිය වෙනස්ීම වෙනස්සීම තමන්ගේ වසගගේට ගන්න ැරි හැට තමන්ටවන ැට වෙනස් කර ගන්නඩ බැරි හටිමේගේ අනිත්‍ය ලක්ෂණයන් පිබඳව හැඟීම අනාත්ම ලක්ෂණයන් පිළිබඳව දුක්ක ලක්ෂණයන් පිබඳව හැඟීම උපදවා ගැනීම තමයි අපිට අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත්වෙන්නේ මේ කරගෙන යන වැඩපිවෙලේරි. කරගෙන යන ඩ පිළිවෙලේ අත්‍යවශ්‍යම කාරණාවක් වෙනවා භාවනාව කියන එක එතකොට යම් කිසි භාවනාවක් වද්‍යන කරනවට අපි මෛත්‍රී ගැන අසුභය ගැන කතා කරා මරණ සතිය ගැන කතාර මෛත්‍රි භාවගෙන දීදි කතා කරනවා බුද්ධානස්ති භාවනාවගෙන කතා කරනවා අට්ටික සංඥාව ගැ කතා කරන ඔයගේ මොකක් හරි භාවනාවක් අපි අටික සංඥාව කියමක උදාාරණයක් විදියට අට්ටික සංඥාව තාම කතා කර ැති වඋනාට අපි නිකංක්‍යමු අස්ති පන්ජරය පිළිබඳව අපේ මේ ශරීරයේ තියෙන අස්තීන් පිළිබඳව තියන සං්ඥාව වර්ධනය කරගඩ උත්සාහ කරන කෙනෙක් වෙන මොකට වර්ධන කායානු පස්සයෝවාසය කරලා. ඒ උපාධානයන් නැති කර ගැනීම සඳහා අපූ උපක්ක්‍රමයක් කෝක තුළ තියන්නේ ඒ ගැනපි පස්සෙ කතා කරනවා. එතකොට එහෙම යම්කිසි කෙනෙක් භාවනාවක් වර්්‍යනය කරගත් අද එවිදිට වර්ධනය කරගන්න උත්සාහ කරන වෙලා වේ. අතපය දිගාරනකොට පවා ඉදිරියට යනකොට ආපස්සු වෙනකොට ඉදිරිිය බලන්නනකොට අපසු බලනොකොට මේ චීවර ආදිය නැත්තං ගිහි දැනැත් එක් නං ඇඳුම් අඳනකොට හරි ඊළඟට රසවිඳනකොට හපනකොට කෑලි කඩ්ලා ගන්නකොට ආහාරයක් හරි ඊරඟට ශරීරකෘතියන් සිද්ධරනකොට ඇවිදිට හිඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට නිදාගන නිියාව ඉන්නකොට. ඉරට කතා කරන කොට නිදිමාරණ කොට එට නිසද්දව ඉන්නකොට. මේ හැම වෙලාකම. මේ හැම වෙලාවකම ඇට සැකිල්ල පිළිබන්ධ. තමන්ට සහයකින් උත්තවවාසය කරන්න හැකයාාවක් තියෙන්ඩ ඕන ඇ සැකිල්ලක් එකක් තමයි මේ කර්තාවයන් කරන්නේගෙන හැඟීම හැම වෙලේම තියෙන්ඩ ඕනෑ මොකද අට්ටික සංඥාවට ගෝචර වෙන මානසික තත්ත්වයක් හැම නිමේෂකම පවත් ගණ්ඩ ඕන ඒකට ගෝචර නොවනමාන සිකාත්වයක් කොයි වෙලාවකත් තිෙන්ට බෑ. එන්න ඒ විදියට සිහිය පවත්තාගෙන වාසය කිරම අපිතුමමුක වේදනාව පස්සනාව කියලා. වේදනාව පස්සනාව වේදනාවේ ඇතිවීම නැතිවීම කෙර හිතන්න ගෝ නැත්තන් අ නිත්්‍යේ ලක්ෂණය කෙළ හිතන්නකෝ. එතකොට වේදනාව නිත්‍යයි කියන හැඟීමක් කොහොමත්ම එට දෙන්නේ නැතුව පුංචි අතපපය දිගාරණ වෙලාවක පවා වේදනාවේ අනිත්‍ය පිළිබඳව සිහියෙන්ම අපිය එක පුරුදු කරා හරි අපක පුරුදු කරණාවක මංකවය දැන් මේ එකක තමයි ඒවාසික භාවනා වැඩ සටහ නකද අපිට වැඩියම් ඕනන සම්පානය එන අනිද්‍යක පුරුදු කරගන ට නොකොම ොකද අනිත් දෙක සත්්‍රය සහ සාර්ථක කියන දෙ එතකොට මේ දිහයටට කම්මට අහන්නට ගෝචරෙන් මමාර කිව්වේ ේදනාව ගැන කතා කරනකොට මේ වතුබෝතරය අල්ල නකොට වේදනාවේ දැනීම ඒක උත්සනකොට අතට බරට උස්සනකොට ඇතිව වේදනවල්ල ස්ොභාවය ඊට පස්සේ ඒ වේදන විද විඳ ඉන්ඩ පුරදු කරන්න කිව්වා ඊට පස නැතිවෙන ආකාරය ඒ වෙලාේදී ඇතිව නැතිවෙන ආකාරයන් මෙිනහි කරන්න කිව්වා මේ විදිහට අපි නිවැරදි මෙනෙහි කිරීමම් සිද්ධ කරන සිද්ධ කර කර පිහිටවාගන්නට ඕනෑ ඉතින් ඔය විදිහට අපි අපේ පැත්තෙන් සෑම කාරණාවක්ම සෑම කාරණාවක්ම සිද්ධ කරග්ඩ ඕනේ ඒක තමයි අත්‍යවශ්‍යම වැඩ පිළිලා ඒක තමයි කිසිම විදිහකින් අපිට අතහරන්ඩ බැරි මේ විදර්ශනා භාවනාවක් හෝ සමත භාවනාවක් හෝ වර්ධනය කරන්න අයට ඒ වර්ධනය හුඟාක් වෙලාවට සිද්ධ නොවන්නේ තුන්වය ඒකට ගෝචර වෙන විදිර හැසිරෙනනෑ. මන් දැකර තියෙනවා ගොඩාකයිවා. සමහර විට අපි භාවනා වැඩසට අගෙම කරද්දිී දයිනික භාවනා වැඩසට ඒ උදේනං සමහර වෙලාවට හැන්දෑවේ හතර විතර වෙනකං හොදට තමන්ගේ. මනසට අවශ්‍ය කරන කමටහනක් පර්ධනය කරගෙන ඉටි පස්සේ මේක ඉවරයිකිවගම අහර පාසලේ හිටිය ළමයි, පාසල අතහැල දාල අනවාවාගේ තමයි. පාසලේ හිටිය ළමයි. පාසල අතහැල්ල දාල යනවාවාගේ පින්නත්න මොකද කරන්නේ ගාල කඩාගෙන යනවා ඒ ඇැීමේ දූුණවාගෙනක විතරන් වේ මනසේ. තිබුණ වූ යම් කිසි සංවරයක් තිබදිවෝ කෝම අමත කරල දාලා. ඉතාම නිදහසේ කාමච්ඡන්දාදී භාවිතා කරමින් ඉන්න ඉති. එතනින් එහාට කිසිව ඉරියව්වක් තමන් උදේනම් වර්ධනිර භාවනාවට ගෝචරව දිර පවත්තන්න න්නේ නෑ. ඉතින් අරග වැහිලමයනො. අන්න ඒ සම්පජානයට ළඟාාවෙන්ඩුවන කවදහරි දවසක. කවදාහරි දවසක සියලු කෙලෙසුන් දුරු කරන්නට සියලු කෙලෙසුන් නසන්නට මන්ට සිද්ධ වෙනවන කෙරෙස්තියාගේ නිවදකින්න බෑන එතකොට ඒටික කරන්ඩ යන ගමනේදී මේවා හිරකරලා තද කරලා යට කරලා කෙස්වොල්ට අය කවදාකොත් උපදන්ට දෙන්නේ නැතුව වාසය කරන්ඩ ඕන කරන වැඩපිටියල තමන්ගේ පැත්තෙන් හදාගන්නකොට ඔය කාරණාව ගැන අපි හොඳින් හිතන්ඩ ව කවදහරි මට මේ ගෝචර සම්පජානය යුක්ත කටයුතු කරන්න වෙනවා කියෙනෙ. ඒ ඉතා ප්‍රබල මානසිකත්වයක් විට ඔය හුඟක් වෙලාවට සතිභාගන වැඩ ස්්‍රහණ ක පය වගේ දේවල් පුෘදු කරාට පස්සේ ඉතාම ප්‍රබලව දින පහක් විතර ඒවා තමන්ගේ ජීවිතය තුළ ඊට පස්සේ ලෞකිකත්වය තුළ ජීවත්වන කොටත් තමන්ගේ මානසික හඳුනා ගැනීම එකන සංඥාවල් වෙනස්සලාමුළු ජීවිතයම දැනෙන්න්න වෙන සාකාරයට තිනින් හටම ජීවන තමයි. කිසි ප්‍රශ්නයන්න හ. කරන හැමදේම කරනවා අනමුත් වෙනදාවා ගෙනෙවෙයි ඒ සිහියෙන්ම කෙරෙන මට්ටමක්තින. කෙරෙන හැමදේම සිහියම කෙරෙන මට්ටමකට අපේ මනස සකස්වෙන්ට පටන්ගන්නව පින්නත්න්නේ මේ නිවැරදීම නිවැරදි චින්තනය අපේ තුළින් වර්ධනය කරනකුට. ඉති ඒක හින්දා මේ ගෝචර සම්පජානණය කියන එක ගෝචර සම්පජානය කියන එක අපි ඉතා හොඳ තේරුම් ගණ්ඩුව නෑ වටහා ගණ්ඩ ඕනේ ඒක ඇතිකර ගණඩුවුණු මානසික ගත්තයා කවදහරි දවසක ඒ කමටහන පිළිබඳ තිබා විසි එසේම් විදර්ශනා භාවනා වලදී ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නට කරන භාවනා වලදී අනිවාරයෙන්ම තමන්ට ඒක අත්දකින් අවශ්‍ය කරන දැව ඇ සැකිල්ල ගැන මං කිවේ එක දියුණත්න් ඇවිදිනකොට නැගිටිනකොට ඉළඟට හැමලේ මගේ සතර ඉරිියව්වේ දීමේ ඇයට සැකිල්ල පිළිබඳව සංඥාවකින් යුක්තව. සංඥාවකින් යුක්ත වාසය කිරීම මේ වගේම සෑම විදර්ශනාවකදීම පටි සම්පාදය ගැන විදර්ශන භාවක් සිද්ධ කරගට නම් හැම රියෝ්වකදීම පටිචි සම්පන්ුව මේ ශරීරය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මනසිකාරයක් තමන්ට පුහුණු කරන්ඩ වෙනවා. පුහුණු කරන්ඩ ඕනෑ. එතකට තමයි ඒ ස්තීර බවට පත්වෙන්නේ ඒ අත්දැක ගණ්ඩ පුළුවන් වෙන්නේ අන්න එතකොට තමන්ගේ පැත්තෙන් කවධහරි දවසක මේ සියලුදේ අදද කඩ ඕන. පුළුවන් වෙන්නේ ඒ විදිහට කටයුතුටික සම්පාදනය කරගත්තොත් විතරමයි. හරි ඒ විදිහට කටයුතුරික සම්පාදනය කරගත්තොත් විතරමයි මේක අත්දැක ගන්නට හැකියාවක් ලැබෙන්න්නේ. ඉතින් අපි කොයි තරං නං ප්‍රබලව මේ දේවල් ගැන අදහසක් ඇති කරගණඩ උනද කියරබලන්ට. ගෝචර සම්පජානය යුක්තව කිසිීමඩුවක් නැතුව ගෝචර සම්පජානයෙන් යුක්ත වාසය කරන අය අද රටේ ඉන්නවා. අද මේ රටේ ඉන්නවා පුහුණු කරපුොය අන්නේ ලොකු හැගී මක් පින්නත්න්නේ ලොකු දෙයක් එහෙම අපිට දැනෙනවන එහෙම ඉන්නවා කියලා අපිතරත් තේ තත්තට පත්තෙන්ට පුරුවන්. එකයිම සැරෙන් සැරයේ මතක් කරන්නේ අපේ නායුනි අරියදම්ම නායක ස්වාමීින් වහන්සේ විටක පවසල තිබ්බකාරණාවක් ම් අර දෙදා සෙකොළහා වසරේ වස්කාලේ වස්තුන්මාසය තුළ කිසිීම අකුසලයක් හිතරටෙන්ට දෙන්න ඇතුවේ මාසතුම ජීවත්තුනා කියලා අන බලන්ඩ කමටහනට ගෝචර වෙන විදිහටම හිතක් පිහිටවාගෙන කටයුතු කරන්න උන්හන්සේ ඉතාම පුංචි පවුලක ඉපදිලා අපි වගේ බත් කාලා ගොවිතැන් කරලා ඒව කරලා හැදිච්චගෙනෙක් එහෙම නැතුමේ මහා වෙනසක් ඇතුව ඉපදිච්චෙනක් නෙව හෙනම් ඇයි අපිට බැරි කියලා ඒ අනුව යමින් කටයුතු කරපු කී දෙනෙක් නං ස්වාමින්න් වහන්සේලා කියී නමක් නං මිනිස්සු කී දෙනෙක් නං ඒ අනුව මේරුපට පුහුණුවීම් කරන ඇදද උන්හන්සේ ආශ්‍රය කරපු. එ අද එහෙම අය නෑ කියලා කාඩකත් කියන් බැහෙම ඉන්නවා කියලා සිතීමෙන් මටත් රොකු උන්දුව කඇැතිකරගන්න පුළුවන් සබ්‍රහම චාරී න් වහන්සේලා මේ පරිසරයේ සිටිනවාය ඒ ආකාරයට තමන්ගේ මානසිකත්තය දියුණු කරගත්ත ගෝචර සම්පජානය යුක්තව ගෝචරව වාසය කරන්්ඩ අවශ්‍ය කරන නුවන සහ සිහිය. එක මාත්‍රීිය ඉරියව්වගදී අගෝචර නොවන ආකාරයට මවාසය කරමින් කටයුතු කර නොත්තම යනන් වහන්සේලා ඉන්නවාය කියන අදහස ඇතිකර ගැනීමම මොන තරං වටිනවාද. ඉතින් අපි ඒ ආකාරයට, අපේ ජීවිත සකස් කරගණඩ දැඩිය අධිෂ්ඨානයක් ගණඩ එතන්ටනක යඩනම් සත්්‍රය සම්පජානය ඒවගේම සාර්ථක සම්පජානය කියන දේවල් සාර්ථක සම්පජානය යුතු කටයුතු කරලා සත්්‍රය සම්පජානය උපදවාගෙන ඒමානසික තත්ත්වයන්දී වුණු කරගෙන මෙන්න ගෝචර සම්පජානය දක්වාම තමන්ගේ ශක්තිීන් වර්ධනය කරගන්ඩ හැමෝම උත්සහ ගණ්ඩුවනේ ආහගෙන රක්කින්ට නිව තියන ්‍රියාත්ම කරවන්න ටයි තියෙන්න්නේ තිං ඒ විදිර ක්‍රියාත්ම කරලමේජීවිත සාර්ථකරගෙන සරජවිත සූපත් කරගෙන. උතුම් ියනිින් සැනසන්නට හැම දෙනාටම ශක්තිය හිරය වීර, අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලබීවා කියලබි ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්වා සම්බුදුසරණයි. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දිිකා පුഞ්ඥන්තන් අන් මෝදිත්වා චිරංග්‍රක්කං තුසාසනං. සිරංගරක්කංතුදේ සනං චිරංගරක්කංතුමං පරංති හොදයි පන්නත්නේ අදව නිවස ේද ධර්මය ශ්‍රණය කකරපු පින්නන්ත අයට ඒ ධර්මය ශ්‍රෝණය කරන්නට වශ්‍ය කරන වැඩ පිල සකස් කලා දෙන්නේ. ජයම ගරූපහනි කාරය මණ්ඩලයේ අපේ පිින්නන්ත දරුවන් ඒවගේම කලයානිත දායකත්වේ ලබා දෙනෙන ඒ පින්නන්ත පිරිස ඉතින් ඒද පාර්ශයටම ප්‍රාර්ථනා කරමු තු ධර්ම දානම ුණන කරම ය අ න් ැබි ක් න ගේ ල්ල දුරුවන්න හේත්තුවේවා ලබ ේවා කායික මානසික ස ල බේවා මේ වියසන කාරි කාලේදේ කිසිදු අනතුරට පත් නොේවා ීර්ගාශවේවා නිදුක් රෝගීචිර ීියන බේවා සසර න ප ්‍ර රකට පත් ක ්‍රා ්‍ර නිබඳව නිර තුර ේවා වසනේදී. තු ියනිින් සැනසෙන්නටම පින් හේතුවේවාක ්‍රාර්ථනා කරම තිං අදවසේ කල්්‍ය නමිත්‍ර දායකත්වය වශයෙන් සහන් කරලා තියෙන්නේ පිනත්නී මොරටුව රාවතාවත් පදිංචි සුසිිලා ප්‍රනාාන්දු මහත්මය චාමර අසංක පුතාල චාමිණී චමින්දිද්දවල සහ අයන්සා අධිති මිනිපිරියන් විසින් කියලයි සඳහන් කරලා තියෙන්නේ වි හකට ප ල ස පත් ප්‍රාතු පියානන්ටත් ෝ සිල්ලා ෑනන්ට රජ ර් ස්ෑ පුර ෂයායට ගමී ප්‍රනාාන්තු සහෝදර යට පල සපත් සියලුම ඥාතිීන්ට පුුණ්්‍යන ෝදනාවේවාකර සඳහන් කරල තියෙනවා ඒ වගේම දෙසකෑනන් වහන්සේටත් ඒ වගේ චාමර අසංක පතාට චාමි චම දුවලට අයන්සා අධතිත මිනි පිරිියන්න ැතුළු සියලුම ඥාතීන්ට නිෝගී සය දීර්කායවෂ බවාකර ප්‍රර්ථනා කරමින් ලක්ව සිල වැස සිරද නාාටම. තුම් ධර්මාාවෝදය ේවාකෙනන අදහසිං තමයි මේ පිරිස එදාකත්තරගන් කටයුතු කරන්න ඉතින් සිසුල ප්‍රනාාන්තු මහත්මේ ඇතුළු වේ පවුලේ සියලු පුතාල දුවල මිනිපිරියන් ඇතුළු සුජීවත්්‍යවාසය කරන සියලු දෙනාටම නිදුක්ල රෝගීචර ීවනය දීර්ගාශවයවා කලාපි ප්‍රාර්ථනා කරනය වගේම සසර ජීවිතය සුපත්භාවයට පත්්‍රේවා අවනතු නිියවනිින් සැනසන්ට හතුවේවා කිය ප්‍රාර්ථනා කරණය වගේම. පල පත් ෙස් ලි ාන්දු ානන් ඇතුළු මියලලින් සිිල්වා මෑනියන් ඇතුළු සියලූම ඥති මිත්‍රාදිීන්ටද මේ පින් අනු දැන් වේවා ඒත් අ න් ස ගති පත් වා න ද උතු ව නිින් ැ ට තු ේවා කියර ාර්ත්නා කරනවා. හැම දෙනාටම මේ ධර්මස්ත්‍රවනි නි ංසය උතුම් චතුරා සැත ධර්මය අබෝදේ සඳහා පාර්මිතාවක් වේවා කියර ප්‍රාර්ථනා කරනෝ හැම දෙනාටම සම්මා සබුසරන්නයි. ජයමක. ි මොනුෂ්‍යත්වය වෙනුවෙන් හර්‍යංගම ලබදියාව.. කොළම්ඹහත ජාතයන්ත්‍ර ප්‍රස්සන භාවනා මධ්‍යස්ථානයේ පිහිටන්නට යදුන අන්තර් කොයි භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානයේහි දයිනකවසයෙන් සිද්ධ කරන්නාව සියලු කටයු සඳහා දායකත්ව අරගෙන කටයුතු කරන පිනවන්ත පිරිස උතුම් ක් ගිලනු පස්ථාන පින්කමක් සිද්ධ කරගන්නවා ඉතින් ඒ වෙනුවෙන් පිනිවාධවම පුුණයනමෝදනා කරනවා ඉතිං අදවසේනම්බර් පලවෙනිදා මේ භික්‍ෂු ගිලන් රෝහලේ දායකත්වවැරගෙන කටයුතු කරන්නේ හිටපු නියෝ ජමාතය මනිදස ප්‍රේම චන්ද්‍ර මහතාගේ භාරයාාව වන චිතතා වික්‍රම සිංහ මහත්මිය සහ දනන්ජයේ ප්‍රේම චන්ද්‍ර කෞශල්්‍ය ප්‍රේම චන්ද්‍ර සහ සුභාරත් ප්‍රේම චන්ද්‍ර මහත්ම මහත්මෙන් විසින් කියෙලා සඳහන් කරලා තියෙනවා. මිට වසර හතකට පෙව වා පපාත්තුව හිට නියෝ ජමාතය නිදස ප්‍රේම් චන්ද හත්මගේ ගුණානස්මුරණය නිමතිරගෙන එතුමාට පුුණ අන මෝදනාවේවා හිනරමුණින් තමයි මේ ධානමේ පුුණ කරම සිද්ධ කරන්න ඉතිං අපි ප්‍රාත්ථනා කරමු මනිදස ප්‍රේම ජන්ද මැත්‍රමාට මේ සියල් පුුණ ශක්තිය න ෝදන්වා සුගතිය සුග තරපත්්‍රේවා සියලු දුක්නිේවා සසර සුවපත්්‍රේවා. ක්මන් බවකදී මුතුම් ච්‍රා සත්‍ය ධර්මය අබෝධ වේවා ඒ සඳහා මේ සියලු පින් හේතු අක්ම වේවා කර ප්‍රාර්ථනා කර මේ වගේම එම මැතිනිය ඇතුළු ඒදදු දරුවන් සියලු දෙනටම ෙදායකත්වය දරන ඒ සේලු දනටම සජවත්ව සිකන හැම දිනාට වන් දුක් රෝජී ජීන වා දී ගශ මේ උතුම් දායකත්ත ඒ ඇත්තැන්ට මේ ව්‍යසන කාරී කාලයේ දී, කිසිදු අනතුරකට පත් නොවන්නට හේතුවේවා. එවගේ සසර කිසි පු පාපමිත්‍රස්තුකටත්න ඒවා කල්යන් මිත්‍රස්ශ්‍රීල ේවාව සානේදයතු නිියනි සසීමට. මේ දානම පුුණ එකර්මය හේතුවක්ම වේවා පාරමිතාවක් වේවා කිය ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදු සරන්නයි. ජයමක පිළිසරණ මොනු්‍යත්වය වෙනුවෙන්. Cardinal Hrteangame labendiave.